ලස්සන දේවල් වලට වටින දේවල් වලට හා කියන කැමති වෙන දෙපාරක් අපි හිතන්නේ. හැබැයි ලෙඩක් එහෙම නොමිලේ හම්බෙනවා කිව්වොත් අම්මෝ එපා අපි ආදර කරන කෙනෙක්ටවත් ලෙඩක් හැදෙන්න එපා ලෙඩ වෙන්න එපා නිරෝගී වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ගතින් සුවපත් වෙන එක සහ සිතින් සුවපත් වෙන එක හිතවතුනේ එකට බැඳිලා තියෙන. ඒක ඔබ දන්නවා. අපි ඕනම දෙයක් ගැන මොනවට වඩා කල්පනා කරන්න ගියාට පස්සේ නිකාං ළඩ වෙනවා. අපි මහලා තියෙනවා. ඉතින් ඒ නිසානේ කියන්නේ හිත සුවපත් කරගන්න එක තමයි වැදගත්. සමහර වෙලාවට කියනවා ගත සුවපත් කරගන්න බෙහෙත් තියෙනවා හිත සුවපත් කරගන්න බෙහෙත් නැහැ කියලා. හැබැයි සංගීතයට ආදරය කරන අය දන්නවා සංගීතයෙන් මොන තරම් හිත සුවපත් වෙනවද කියලා. දැන් වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ඔබට පුළුවන් නම් විවේකයක් ඇති වෙලාවට ඔබ රෝගී වෙලා ඉන්න වෙලාවට හෝ නොවිසිටින වෙලාවට ඔබ කැමති ඔබ නිවන ඔබ සැහැල්ලුවට පත් කරන ගීතයක් රස විඳින්න ඒක වටිනවා කියන එක දැන් වෛද්‍යවරුන්ගේ නිර්දේශය ඔබ දන්නවා. ඉතින් ඒ නිසා අද අපි විශේෂයෙන්ම ගීතයෙන් සහ සංගීතයෙන් හිත සුවපත් කිරීම ගැන අවධානය යොමු කරද්දී ඒ වෙනුවෙන් කතා කරන්න කැඳව ගන්න වෛද්‍යවරු. මේ නූතන වෛද්‍ය ක්‍රම එක්ක විද්‍යාවත් එක්ක කොහොමද මේ සියල්ල එකට එකතු වෙන්නේ කියලා බලන්න තමයි ඔබ මේ අපිව බලාගෙන ඉන්නේ. දැන් අපි අපේ අමුත්තාට අමතරව මහාචාර්යතුමාට අමතරව තවත් වෛද්‍යවරයෙක් කැඳවගත්ත හිතවතුනි අපේ වෛද්‍යතුමා දැන් කැඳවගත්ත ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ගාමිණී පතිරණ වෛද්‍යතුමා අයබෝවන්. අද අපේ උදෑසන සිට එකතු වෙන අපේ අමුත්තා වෛද්‍යතුමනි මහාචාර්යතුමා කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඔබ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. මම ඔබෙනුත් මුලින්ම අහන්න කැමතියි සිත ලෙඩවෙන එකයි ගත ලෙඩවෙන එකයි කෙනෙක්ට හිතුණොත් දෙකක් කියලා. වෛද්‍යතුමා මොකක්ද කියන්නේ? දෙකේ සම්බන්ධයක් තියෙනවද කොහොමද? පැහැදිලිවම සම්බන්ධයක් තියෙනවා කියලා. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ආරාධනය කිරීම සම්බන්ධයෙන්. පැහැදිලිවම සම්බන්ධයක් තියෙනවා මම හිතන්නේ. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. මොකද අපි දන්නවා දැන් මම ස්නායු රෝග විශේෂඥ වෛද්‍යයෙක්. අපි දකින බොහෝ රෝගීන් දිහා බැලුවහම දැන් ආඝාතය ඉතා බහුල තත්වයක්. දැන් ආඝාතයට ප්‍රධාන කාරණයක් වෙලා තියෙන්නේ මේ ස්ට්‍රෙස් එක නැත්නම් ආතතිය. ඉතින් ආතතිය කියන්නේ හිත පිළිබඳ ප්‍රශ්නයක්. ආඝාතය කියන්නේ අංශභාගය. ඔව්. ඉතින් ආතතිය වැඩි කාලයක් නෙමෙයි කොහොමත්. අපි දන්නවා මේකට කලනොත් ආතතිය තිබුණා. ඉතින් වැඩපොලේ ඒවල් වල නොයෙකුත් ප්‍රශ්න වල මුහුණ දෙනකොට බොහෝ අය ආතතිය ඇති කරගන්නවා. ආතතිය මැනේජ් කරගන්න අමාරුකම නිසා ඒක ප්‍රතිඵලයක් විදිහට සමහරලාට රුධිර පීඩනය ඊට පස්සේ දියවැඩියාව එහෙම නැත්නම් හිතේ ප්‍රශ්නයක් නිසා තමයි ඉතින් ආතතිය කලමනාකරණය කර ගැනීම හිත කලමනාකරණය කිරීම හා සම්බන්ධයි. ඉතින් සමහර අයට තමන්ගේ පරිසරයේ මොනතරම් ටර්බියුලන්ස් එකක් මොනතරම් ප්‍රශ්න තිබ්බත් තමන්ගේ හිත පාලනය කරගෙන කලමනාකරණය කරගෙන ඒ බාහිරව තියෙන ඒ ටර්බියුලන්ස් එක තමන්ගේ ඇඟට ඇතුළේ එක වළක්ව ගන්න හැකියාව තියෙනවා. තවත් සමහර අය ඉන්නවා වැඩපොලේ හෝ නොයෙකුත් තැන්වල මේ තියෙන ප්‍රශ්නෙින්ද තමන්ගේ හිත ආතතියටපත් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි දකිනවා සමහර රෝගීන්ට මේ අපි නිතර කතා කරන ඔය ප්‍රෙෂර් එක නැත්තම් දියවැඩියාව පේන්නේ නැහැ. නමුත් ආතතිය තමයි බහුලව බලපාලා තියෙන්නේ මේ රෝගී තත්ත්වය ඇති කරගෙන. එහෙම ආතතිය ඇති වෙන රෝගීන් අපි දකිනවා මේ විවිධාකාරයෙන් බෙහෙත් ගන්නවා. ඉත නිරන්තරයෙන් බෙහෙත් ගන්නවා. සමහර ලෝගීන් කියනවා මේ කොච්චර ගත්තත් සුව වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න කියනවා. එතකොට මේ අපි කතා කරනවා නේද සංගීතය ගැන. මේ සංගීතය සහ సౌందර්යය. මේ කියන කාරණා ඔය සමහර වෙලාවට ආතතිය නිසා සුව වෙන්නේ නැහැ කියලා කියන රෝගීන්ට මේක ඔසුවක් වෙනවාද? ඔව්. ඇත්තටම ඔව්. මොකද මේ අපි ජීවිතේ එන්ජොයි කරන දේවල් තියෙනවානේ. සමහර අයට විනෝදාංශ තියෙනවා. සමහර අය ක්‍රීඩාව රස විඳින. සමහර අය සංගීතය රස විඳින. තවත් සමහර අය නර්තනය අපි දැන් මොහොතේ කලින් දැක්කා ඉතාලි සුම්බා ඉතාල නර්තනයක් ඉතාලි ලස්සන. ඉතින් මේවා රස විඳිනවා. මේ රස විඳීම් ජීවිතේ කොටසක් විය යුතුයි. මොකද අපි උදේ ඉඳන් හැන්ද වෙනකන් වැඩ කරම ඉන්න හැකියාවක් නෑ. අපේ ජීවිතේ රස විඳිනක් තිබිය යුතුයි. ඉතින් කලාව රස විඳිනේ තියෙන පුද්ගලයෙකුගේ සාමාන්‍යයෙන් අපි හිතනවා මේ ආතතිය හැදීමේ හැකියාව අඩුයි. මොකද ඒගොල්ලන් කොච්චර ස්ට්‍රෙස්ෆුල් එන්වයරන්මන්ට් එකේ හිටියත් ඒගොල්ලොන්ගේ තියෙනවා මොහොතකින් ගිහලා මේ සින්දුවක් අහනවා, එක්ක නර්තනයක් හදනවා, එහෙම මොන හරි තමන්ගේ විනෝදාංශයක් තියෙන එකට යොමු වෙනවා. ඒ කාලය තුල තමන්ගේ තියෙන අර සියලු දේවල් රිලීස් වෙනවා. ඇත්තටම දැන් අපි සාකච්ඡාවට බඳුන් කරන මාතෘකාව මියුසික් තෙරපි කියන එක
දැන් අපි මේ ස්නායු රෝග වල තෙරපිස් ගොඩක් තියෙනවා. ඒ අතර කොටසක් විදිහට පාවිච්චි කරනවා. දැන් අපි දන්නවා මේ සමහර රෝග තත්ත්ව තියෙනවා ඔබ අහලා ඇති මේ සුව කරන්න බෑ. ડોક્ટર කියනවා ඔබ මිය යාමට නියමිතයි. මේකට සුවයක් නැහැ. මේක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. මේකට යම් යම් දේවල් අපිට කරන්න පුළුවන්. නමුත් සුවයක් නිට්ටවට සුව කිරීමක් නැහැ. මේ වර්ධනය වෙලා යම් කිසි කාලයකදී ඔබගේ ජීවිතය අවසන් වීමට නියමිතයි කියලා කියන්න සිද්ධ වෙනවා. අකමැති වුණත් කියන්න සිද්ධ වෙනවා. ඔබ දන්නවා සමහර රෝගවල සුව කරන්න බැරි බව දන්නවා. අපි හැමෝම දන්න දෙයක්. ඉතින් ඒ වගේ රෝගීන්ට දෙන සත්කාරයක් තමයි බටහිර වෛද්‍ය විද්‍යාව. පැලියටිව් කියලා. දැන්ට ලංකාවේ ඒක ස්පෙෂැලිටියක් විදිහට ડોක්ටර්ස්ලා බිහි කළ නැහැ තවම. දැන් යථා කාලයේදී ඒක පැලියටිව් කියලා ස්පෙෂලිස්ට්ලා බිහි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා පිටරටවල ඉන්නවා. ඉතින් ඒ වගේ රෝගීන්ට විශේෂයෙන්ම සුවයක් කරන්න බැරි වෙලාවට ඒගොල්ලන්ගේ ළඟට ගිහිල්ලා දැන් පිටරටවල නම් තියෙනවා මියුසික් තෙරපි. ගිහිල්ලා ඒ රෝගියාටම සුදුසු සංගීතය. ඒ රෝගියාම අහන්න කැමති සින්දුව. අහන්න කැමති විදිහටම ඒ රෝගියාට ඇහෙන සලස්සන ඒ රෝගියාත් ඒ සින්දුවට යොමු කරගන්නවා. ඉතින් අර කණ්ඩායමක් එකතු වෙලා ඒ රෝගියාගේ හිත සතුටු කරවීමක් සිදු වෙනවා. ඉතින් එහිදී අර ඒ රෝගියාගේ තියෙන සමහර අපි දකින නොයෙකුත් ස්නායු පද්ධතියෙන් ආපු ප්‍රශ්නත් ක්‍රමක්‍රමයෙන් පහව යනවා වගේත් පේනවා. ඉතින් ඒක අපිට සියලුසියක් පැහැදිලි කරන්න බෑ. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව නමුත් ඒගොල්ලන්ගේ බැරි දේවල් සමහර පුළුවන් වෙනවා. ඉතින් ඒ ඉතිරි ජීවිත කාලය අපි හැමෝම යම් කී දවසක නියමයට නියමිතයි. සදාකාල ජීවත් වෙන්නේ නැහැ. නමුත් අපේ ජීවිතයේ අවසන් වෙන රෝගයක් තියෙනවා අපි හැමෝටම. ඉතින් ඒ රෝගේ හැදුනට පස්සේ ඒ රෝගියාට තියෙනවා අර ක්‍රමක්‍රමයෙන් රෝගියත් එක්ක ප්‍රශ්න ඇති කර වෙන ජීවිත කාලයක් එනවා. ඒක සෆරින් පීරියඩ් එකක්. අපි දැන් පිළිකාවක් ගත්තත් ඒ වගේ සමහර වෙනත් ස්නායු පද්ධති ඒ වගේ අසනීප තියෙනවා. ඉතින් ඒක ටිකක් සෆරින් ටිකක් හිත ඒ කියන්නේ ශරීරයට දුක දෙන මනසට දුක දෙන කාලයක් ගත කරන්න සිදු වෙනවා මිය යාමට ප්‍රථම. ඉතින් ඒ කාලය තුල කරන බොහෝ දේවල් අතර මේ මියුසික් තෙරපි පාවිච්චි කරනවා. ඕනම දෙකට විදිහක් තියෙනවා. මැරෙන්නත් විදිහක් ඇති ඔයි. උපදින්න අතරතුරේදී සමහර කෙනෙක් ඉපදෙනවා ජීවත් වෙනවා මිය යනවා. ඒක ක්‍රමයක්. අපි ආයුෂ ප්‍රමාණය දන්නේ නැහැ. ඒ විදිහ දන්නේ නැහැ. නමුත් ඒක දැනගෙන ජීවත් වෙන එක. ඒ අතරතුරේ අපි ලෙඩ වෙනවා වගේම අපි ළඟ ඉන්න කෙනෙක් ලෙඩ වුණත් අපිට ඒක හිතට වදයක්. අර මානසික සුවය නැති වෙන කාරණාවක් ආතති ඇති වෙන දෙයක්. මහාචාර්යතුමා කොච්චර එකඟද වෛද්‍යතුමා කියපු කාරණාත් එක්ක? සියර්සියක් එකයි. මොකද මේ දැන් කාලයක් මාත් ස්නායු වෛද්‍යකම ටික කාලයක් හැදෑරුවා. කයිකොරි සෙන්ජ වෛද්‍යරේ වෙන්න ඉස්සෙල්ලා අපේ පුහුණු කාලයක් තියෙනවා. ඒ කාලෙදිම අමතරව තව උද්දක්ම වැඩ කළා. සයිරෝග ආයතනේ එතුමා දන්නවා. අපේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය තුමෙක් අපේ ජගත් විජේසේකර මහතාට. එතකොට ඒ කාලයේදී ගොඩක් මේ ඇත්තනම කියනවා මේ එතුමා කිව්වා වගේ ලංකාවේ මේක තාම ශේෂ්ත්‍රයක් විදිහට සංගීත චිකිත්සාව පුළුල්ල පැතිරලා නැහැ. දැන්ට ගත්තොත් එහෙම දැන් එහෙම හරියටම ආවලා සංගීත චිකිත්සාව කරනවා කියලා මම හිතන්නේ නේද පැතිර. එහෙම කියලා අපිට තෙරපිස් කෙනෙක් හොයාගන්න ටිකක් අමාරු එකක් වට. අපේ රෝහල් පද්ධතිය නැහැ. රෝහල් පද්ධතිය නැහැ කොහොමද නැහැ. අපිට උදාහරණයක් ෆිසියෝതെරපිස් කියලා අපි ඉන්නවානේ. ඒ වගේ කට්ටිය ඉන්නවා. හැබැයි මේ සංගීත චිකිත්සාවට යොමු වෙච්ච දැන් සංගීත චිකිත්සාව පිළිබඳ පශ්චාත් උපාධි කරන්න ඉන්නවා. මේ තාමත් පැතිරලා නැහැ. අපේ උත්සාහය මගේ උත්සාහය තමයි මේක පුළුවන් නම් ප්‍රචලිත කරන්න මම පෞද්ගලිකව මම වෙදකම් කරන්නයි මම සමහරවල් මේක කරනවා. එනේ මම සල්ලිය කරලා කරනවා නෙමෙයි. මගේ සමහර රෝගීන් ඉන්නවා මම දැකලා තියෙනවා ඒගොල්ලන්ට පුදුමාකාර විදිහේ විශේෂයෙන් බලමෙතුමක් විදිහට දැන් ජීවිතයේ අවසාන කාලේ ඉන්න කට්ටිය ඉන්නවානේ. ඒගොල්ලන්ගේ පුදුමාකාර විදිහට මොලේ උත්තේජනය වෙනවා. එමිසු ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. සාර්ථක ප්‍රතිඵල දකින්න. ඔව් අනිවාර්යයෙන්. ඒක අපි අර ලෝක පරිශ්‍රණ ලංකාවේ කරලා කොහොමද පරිශ්‍රණ පත්‍රිකාවේ ඉවත් කළේ නැහැ. තාම හැබැයි සමාජ සංගම් කරලා තියෙනවා මගේ මිතුරන් ජේසකට යතිය වෙනවා. විශේෂයෙන්ම මේ ක්‍රාගම වෛද්‍ය පීඨේ එහෙම. ඒගොල්ලෝ ඉවත් කළා තියෙනවා. ගර්භණී මව්වරුන්ට. බබලා හම්බින්නයි කොහොමද විශේෂ කඩු වෙන්නේ. ලෝක පරිශ්‍රණ පත්‍රිකා කීපයක් තියෙනවා. වෛද්‍යවන්ද සාමාන්‍යන හදිසි අනතුරකදී හෝ යම් කිසි කාරණාවක් මත මතකයේ අමතක වෙන රෝගීන්ට ප්‍රතිකර්ම කිරීමේදී සංගීතය භාවිත කරනවා නේ මියුසික් තෙරපි භාවිත කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඔව් මියුසික් තෙරපි භාවිත කරන පිටරටවල දැන් අපි ගත්තත් දැන්
accidents unahama egalan head injuries enawane e head injury ekin passe enawa kaalayak confuse eyata gedarath bala ganna amari samalaata ya nidaa ganna ithin ara niyam manasika rogayak hidila wage kaalayak thiyena eka passe thi pahawa yanawa mada e kaalaya thula unath ithin e samahara rogiyen paalanaya kiriganeem karmana karana kirisa sangithi pawichchi karana e wageema aaghaate naththam ansabhaga rogiyedi ena eka roga lakshana naththam me kathawane thiyena Tapi memang hundra kata akhirnya adalah ekor perahu kata ini tuh. Ayi kata ini tuh ini, he tuh ame, api dengar nona cila me, api me syarire ini kan siulum, dakshita ame tuh ini, mau terkaling me nartenya dek. Tapi mau ter pasi dek tapi daka balno ame sangeete, me ukuran dakshita ame. Api dalam dek keyboard is kene keyboard play kerai tabla gahai, me ukuran dakshita ame. Ek api balno me physical dakshita ame, mana me, e dakshita ame manusia tiada dakshita ame. Benar tuh aja nih, apa yang mencari orang kena siul mau deh, apa yang mulain pahlini sih dulu. Dengan udah hari nakudia itu, biasa dekay deh, apa yang udin pulang kemati bu nenek. Dengan apa yang udin ini daksheik nih, berarti nanti udin pulang. Ini daksheik aja labuh nih kau mande. Khalay aktisnya apa yang udin lah, udin lah. Yang kis dura kayak udin lah, mereka daksheik labah gitu. Then drive kerno, mereka daksheik aja. Bahal tiennah dengne, mereka snai bidya tiennah, mereka transient global amnesia kela tatte. Mereka tatte Loke pura rogi netiwan puluang langkai pawa. Hidi yam kisi khalayak, he rogiya, ipud galya, siulu wedas hari itu kerjine ama. Namut pasti dewa matagena ekali dulu kerupude. Samarae wahana yalle wegena gedetat gihil lah. Namut ahuwa ma dani na ekali kohomde kerjine di kerakila matake akne. Iting deng eva gede kohom siduene, tamang deng hitale pekaran. Api itu na medal hitah wahana ekali ona ek ibe siduene bayane. Meki program medal ibe siduene akila. Dewa hanya telan kita tidak lihat itu. Ikan ini kadar snayu pada tiya akribela ledebela kini kerana itu. Ya, kita mata kita pemula kain melati. Namun itu turut siapa yang melati. Abang itu samara keluar itu yang mana kerana anda mata kita itu yang ada samara keluar itu dahayak dewa lihat agni. Anda gaya itu lebih banyak dengan kotnya. Dua dana mana samara kita itu makan kambing itu yang gaya mukut itu kira mata kita. Kini bayi ini pula mata dengan orang ini tahu ini kira. Ekaran ini mekaran Venus itu ada. Eka Venus. Atau mereka terung kan, awasnya itu negara ini molen, api mek. Kerana kerjanya kan samarai, tapi antara hita kerana, bohong, ada elambasiti sihian yukto kerana. Ewna itu dengan beberapa mata kami katakan, walau itu samarai, tapi awid-awidat katakan pula ni. Ewla api awidim itu awalnya memang kerana ni. Itu ada ewla awidim sejauh hari ini auto, per plane kan auto pilot, evake hita netu, ibe kerja mana dia valti, nanti api drive kerana samarai lada katakan, samarai. Api driving lada, cerita awalnya kami kerana ni, makudah kalau aktif se, kami drive kerapun isa. Programnya ag brain ni keliye bilati ya lo. Ena dewa lo, horne gahana kapana, yukom dike Sri Sukarno Maharawan break kerana yukom keliye bilati ya lo. Ena yara mewanu. Enisa auto yana pulu, pena karet. Eh mana yara mewanu katanya mili dah nene. Oh. Auto yana pulu. Dan grupnya ni kan tamanda ekapar gudak dewa kerana pulu. Eh mak iya no, multitasking pulu. Kela kantaan, widyatmo ko langkah dia ke upukara. Eh mana ayah kela kantaan itu. Nah, udah kembali lagi pergerakan kerana pulu angga pergi. Kantaan itu lagi perusahaan dat pulu. Muka deh, kaling kata waktu mana kantaan itu hekaya ready kela. Multitasking. Namu dengen ke dana perusahaan dat hekaya waktu ina kela. Mamp perusahaan ni sana, widyatmo ko upukara. Hari. Ini antara mereka. Eka samaji tibic kata wak kantaan antara multitasking. Apa lagi ni mana baru tu mak? Dan kita rumah pada kena, utama rediti kat tara kena, TV kat off kerana, phone kat kena. Hemat dia makan apa pain? Mama pada kerana. Bisnesnya kantaan orang kaya kerana kita. Kita rumah manage kerana mana? Oh. Iting multitasking awak sih. Purusha ada api saman yang kau cek itu purusha ini nidah sih. Hemat mana mana samara sel purusha tu ada kerana. Oh. Iting ada. Kaya mi berapa sahaja kandu berlunu edi. Ini sama harun. Nee, mak kita normal. Indah lah itu lebih nanti eva. Eva kahwin itu enak puluan ni. Kadang-kadang. Ini ini sah me. Ada brain ni ke hakia waktu ini, me program belati. Napi me dengan gua kata kerana kata situ ani mulai tin hakia waktu magin. Tama hoting api daki tama laksana ni me wadane kerana me mulai am kisah hakia waktu. Kalau aktif si train kela laba gan tu hakia waktu. Iting me siul tu eval hakia waktu. Api me Kain, kerana hamba dia agama cricketers lain tu, itu pasal, ikut jadi hakia orang tiada mesti sunda. Ini expert lain tu, field tu, expert tu lah tiada hakia, mulai tiada hakia. Hari itu, dengan mereka hardware software agi, dengan computer ke hardware dia beri pain, dengan istirahat awa, mereka hari high kan orang computer itu, ikat itu inilah driver software agi. Araga plug kali ni, itu pasal driver software agi install kerana, driver software agi ni, mereka itu printer agi connect kan orang. E printer kau hamad operate kerana ni kela computer itu upadis dengan software.
ඉතින් ඒ වගේ අපේ මේ සියලු hardware operate කරන brain එකේ software එක clear වෙනවා. ඒ අනුව තමයි අපිට මේ කතා කිරීමේ හැකියාව සහ ඇවිදීමේ හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ හැකියාව නැති වෙන්න පුළුවන්. මොහොතකින් අපි හිතමු මේ කතා කිරීමට අදාළ මොලේ කොටසක් තියෙනවා. ඒකට කියන්නේ broadcast area කියලා. ඒ ප්‍රදේශයේ රුධිර සැපිය මොහොතකින් නැති වුණොත් එකවරම කතාව නවතිනවා. මොකද ඒ chip එක නැත්නම් ඒ driver software එක නැතුණා වගේ. ඒක ආපහු වැඩ කරන්නේ කොහොමද music එක? ඒක ක්‍රියාත් දැන් අපි දැන් ඒක තමයි මාත්‍රාව එන්නේ. දැන් කතාව සම්පූර්ණයෙන් නැති වුණාම සී සමහර රෝගීන් ඉන්න අපේ කතා කරන්න බෑ stroke එකේ. ඒ අයට සමහර සින්දු කියන්න පුළුවන්. ඉතින් ඒ හැකියාව පාවිච්චි කරන සමහර මේ music therapy වලදී අපි අර කතාව දියුණු කර ගැනීම සඳහා. ඒ කියන්නේ සින්දු කියන ස්ථානේ තවත් තැනක තියෙන. ඒ නිසා ඒක වැඩ කරනවා. ඉතින් මේ ආකාරයෙන් මේ අපි මේක තේරුම් ගන්න ඕනේ මේ මොලේ හැකියාව නෙවෙයි තමයි මේ සියලු දේ සිදුවෙන්නේ. හැබැයි මේ හැකියාවන් අපි දන්නේ අපේ ඇඟේ තියෙන හැකියාව නැති වෙන තුරු. නැති වෙනවා තමයි තේරුම් ගන්න මේ හැකියාවක් මගේ මොලේ තිබිලා තියෙනවා කියලා. ඉතින් ඒ හැකියාවන් ආරක්ෂා කරගන්න අවශ්‍යයි අපි අද මාතෘකාව නෙමෙයි ආරක්ෂා කර ගැනීම අද මාතෘකාව තෙරපි සම්බන්ධයෙන්. ඒ නිසා මේ මේ ඒ කතාව නැති පුද්ගලයෙකුටද අපි මියුසික් තෙරපි පාවිච්චි කිරීම ප්‍රයෝජනවත්. ඒ විතරක් නෙමෙයි අනිත් අන් සබාවක හරි රෝගින්ටත් මියුසික් තෙරපි කියන්නේ ප්‍රයෝජනවත්. දැන් සාමාන්‍යයෙන් අපේ මේ නිවසින්දම් බලන කෙනෙක්ට මියුසික් තෙරපි ආරම්භ කරන්න හිතනවා. පළවෙනි වතාවට කොහොමද මේ සංගීත චිකිත්සාව කරන්න කියලා හිතනවා. එතකොට එහෙම කෙනෙක් කොහොමද මේ මේකට ආරම්භයක් ගන්න? සමහර වෙලාවට මොන හරි තාක්ෂණික කාරණා තියෙනවද? මොන හරි විශේෂ ක්‍රියාකාරකම් තියෙනවද? සින්දු අහනවට අමතරව එහෙම දේවල් මොන හරි තියෙනවද? ඔව්. දැන් අපි දන්නවනේ මේ අපේ ජීවිතේ අපි මේ එන්ජොයි කරන දේවල් සාමාන්‍ය සංගීතයට බොහෝ දෙනෙක් ආසයි. ඉතාලම කලාතුරකින් තමයි මම දැකලා තියෙන්නේ සංගීතය එච්චර ප්‍රිය කරන්නේ නැහැ. වෙනත් වෙනත් දේවල් ප්‍රිය කරන අය. ඉතින් ඒක අතකට මේ සංගීත චිකිත්සාව නැත්නම් මේ මියුසික් තෙරපි කියන එක එක්තරා විදිහක එයා කලින් එන්ජොයි කරපු දෙයක් එයා මේ ප්‍රශ්නෙකින් නෙවෙයි ලබා දුන්නා වගේ. දැන් අපේ දන්නවා මේ සමහර දේවල් අපි ආසයිනේ. දැන් උදාහරණ මේ ආසාව ඇතිවන්නේ කොහමද? බ්‍රේන් එකේ තියෙනවා මේ රිවෝඩ් සෙන්ටර් කියලා එකක්. ඒකෙදි ඔය මොන හරි ප්ලෙෂරබල් දෙයක් ප්ලෙෂරබල් ෆුඩ් එකක් හරි මොන හරි නර්තනයක් බලන හරි මොන හරි තමන් ජීවිතේ රසවින්දනයක් ලැබු දේවල් සටහන් කරගන්නවා. ආ මේක ප්ලෙෂරබල් දෙයක් විදිහට මේ රිවෝඩ් සෙන්ටර් එකේ. ඉතින් එහෙම දෙයක් නැවත ඒ පුද්ගලයාට ලැබෙනකොට එයාගේ මූඩ් එක වැඩි වෙනවා. එයාගේ ඩිප්‍රෙස් කතිය අඩු වෙනවා. දැන් ස්ට්‍රෝක් පේෂන්ස් ගොඩක් ඩිප්‍රෙෂන් තියෙනවා පර්සන්ටේජ් එක වැඩි. ඉතින් ඒ වගේ එළියට යනවා. එයා තව උනන්දුවෙන් අර රීහැබිලිටේෂන් පුනරුත්ථාපනයට සහභාගි වෙනවා. ඉතින් මේ ඔක්කොම එක්තරා විදිහක එයාට ප්ලෙෂරබල් දේවල් ලබා දෙනවා. ඒක තමයි ඇත්තටම මේකේ තියෙන සිද්ධාන්තය. ඉතින් ඒ වගේම එයා කැමති තව මොන හරි තියෙනවා නම් ඒව ලබා දීමත් ඒක තෙරපියක්. දැන් තෙරපිස් වල නිමක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මම කතා කරපු පැලියටිව් කියා. ඒ කියන්නේ මරණාසන්න රෝගියෙකුට සත්කාර කිරීමේදී එයා කැමති කෑම දෙනවා අපි. එයා කැමති සංගීතය අහන්න සලස්වනවා. එයා කැමති පරිසරය පුද්ගලයන් කතා කරන්න ලබා දෙනවා. එයා කැමති පරිසරය ලබා දෙනවා. ඒකෙන් එයාගේ සතුටක් ඇති වෙනවා හිතේ. හොඳයි. කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට අවස්ථාව ලබා දෙනවා. ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න. මොකක්ද අහන්නේ? මේ සම්බන්ධ කියලා මොකක්ද ගන්නද? තෙරපි සහ අපේ මාතෘකාව සම්බන්ධයෙන්. දැන් මම දැන් මෙතුවාගෙන් ඒ ප්‍රශ්නය මම අහන්නේ. මොකද එතමත් මගේ මතෙම නෙන්නේ. නෑ නමුත් ප්‍රැක්ටිකලි ඒ තියෙන දේවල් ගැන අහන්න පුළුවන්. ගාමිණිගේ මෙහෙම එකක් අහන්න. මම හිතන්නේ ගාමිණි අපි ඔක්කොම එකතු වෙලා ලංකාවේ මේක මේ මම කියන ශ්‍රේෂ්ඨේ අපිට දිනු කරත් හොඳයි නේද? මොකද මම විශේෂයෙන්ම දැන් ඔයා ප්‍රකාශ කරන රෙඩ්ඩු දැන් මගේ වාට්ටුල ඉන්න අගාතේ රෙඩ්ඩු විශාල වශයෙන් ඉන්නවා. දැන් එන්න වැඩි වෙනවා. දැන් රුධිර පීඩනේ අධික අය ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ හිටපු අගාතේ හැදුනට පස්සේ දන්නේ අපිට ප්‍රෙෂර් එකක් තිබුණා කියලා. දැන් මේ වගේ අයට ප්‍රතිකාර කරන්න එතුමා කිව්වා වගේ ඒ දැන් හිතන්න මම හොඳට ඇවිදිනවා. තව මොහොතකින් මට ඇවිදින්න බැරුව යනවා. දැන් මොකද්ද මට හිතෙන්නේ? මුළු ලෝකෙම කඩා වැටෙනවානේ. එතකොට ඇත්තටම සමහර අවස්ථාවල ඉන්න නෑදෑයෙක්වත් බලන්න එන්නෙත් නැහැ. ඒගොල්ලෝ අර එතුමා කිව්වා වගේ අධික ලෙස මානසික අවපින්නේ පෙළෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ට අපිට යම් උදව්වක් යම් නෙමෙයි විශාල උදව්වක් කරන්න පුළුවන් සමහර වෙලාවට. හොඳයි. එහෙනම් ඒ වගේ දෙයක්. වෛද්‍යතුමා ප්‍රශ්නය නැතුව යෝජනාවකින් අපි අවසන් කරනවා අපේ කතාව බහ. ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණි වෛද්‍යතුමාට ස්තුතියි. ගාමිණි පතින වෛද්‍යතුමාට අපි නැවත දවසක් හමු වෙලා කතා කරමු. මෙතෙක් සමු දෙන අයබෝවන්.